අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම ගෙදර චිකන් කරි එකක් හදාගන්න විදිය. මම මෙතන අවශ්‍ය කරන ටික ලෑස්ති කරලා තියෙනවා. මම මේකට අරන් තිනේ චිකන් වින්ස්. ඒක ඊට පස්සේ තක්කාලි ටික කපලා තියෙනවා. එතන තුන පහ ටික ඊට පස්සේ රම්ප කරපිංචා ටික ලෑස්ති කරලා තිනු පුරුදු පුතු ගොරකා ටිකක් තියෙනවා. සුදු ලුණු ඉඟුරු තල්ලලා තියෙනවා. ලුණු කුඩු ස්වල්පයක් තියලා තියෙනවා. එතන මම පොල් කිරි කප් එකකින් භාගයක් විතර තියලා තියෙනවා. ඉස්සෙල්ලම මම කරන්නේ පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දා ගන්නවා. ඕගලන් කැමති තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට පොල් තෙල් හරි නැත්නම් එළවලු තෙල් හරි කොහොම වුණත් කමක් නැහැ. ඊට පස්සේ මම තෙල් ටික රත් වෙනකොට ලුණු ටික ඔක්කොම ඒකට දාග භාජනයට දා ගන්නවා. දාගෙන මේක ටිකක් වෙලා යනකම් සන්නන් පාට වෙනකම් චුට්ටක් බැදෙන්න තියා ගන්න ඕන. අපිට පේනවා මේක සාමාන්‍ය තරමට චුට්ටක් වැදිලා තිනවා. තව චුට්ටක් අපි තියාගමු. දැන් වැදිලා තින ප්‍රමාණය ඇති. දැන් මේකට මම අර තලාගෙන තියෙන ඉඟුරු ටිකයි සුදු ලුණු ටිකයි එකතු කරනවා. ඒක චුට්ටක් ලුණුත් එක්ක වැදිලා ආපුවාම රස පොඩ්ඩක් වෙනස් වෙලා හොඳ රසයක් එනවා ඒකට. ඊට පස්සේ මම කුරුඳු පුදු ටිකත් ඒකට එකතු කරනවා. මේ ටික ඔක්කොම හොඳට කලවම් වුණාට පස්සේ ඊට පස්සේ රම්ප ටිකයි කරපිංචා ටිකයි ඒ ටිකත් ඒකට එකතු කරලා චුට්ටක් දැද ගන්නවා ලුණු ටිකත් එක්කම. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් අර සුදු ලුණු ටිකයි ඔක්කොම ටික ලස්සනට සන්නන් පැහැයකට බැදිලා තියෙනවා. ඊට පස්සේ මම වෙනස් දෙයක් මෙතන කරනවා. මම චිකන් එකට මිරිස් ටික දාන්නේ නැහැ. මම මිරිස් ටික මේ තෙම්පරාදුවට එකතු කරනවා. මිරිස් ටිකයි කහ ටිකයි තුන පහ කුඩු ටිකයි. එතකොට මේ ලුණු ටිකත් එක්ක මේක චුට්ටක් බැදිලා ආපුවාම ඒක වෙනස්ම කලහයකට එනවා. ලස්සන පාටකට එනවා. මොකද මිරිස් ටිකත් චුට්ටක් අර තෙල් එකත් එක්ක බැදෙනකොට පාට වෙනස් වෙනවා. ඊට පස්සේ මම ඒක බැදුනට පස්සේ ඒකට තක්කාලි ටිකත් එකතු කරගන්නවා. තක්කලි ටිකක් දාපුවම චිකන් එක රසයි ඒකේ අමුතු රසයක් එනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම චුට්ටි වෙලාවක් තියලා ඊට පස්සේ මම චිකන් ටික මම ඒකට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න. දැන් මේ වෙනකොට ඕගොල්ලන් මේකේ ගින්දර ගොඩාක් සැරට තියාගන්න එපා. ගින්දර චුට්ටක් අඩු කරගන්න. මේ ටික ඔක්කොම කලවම් කරගත්තට පස්සේ මම ඒකට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඒක ඕගොල්ලන් රස බල්ල ප්‍රමාණයට දාගන්න ලුණු ටිකක්. ඊට පස්සේ ගොරක කෑල්ලකුත් මම ඒකට දාගන්නවා. තක්කලි වල ඇඹුල විතරක් මදි කියලා මට හිතෙන නිසා
මං ගොරක කෑලි දෙකුත් එකට එකතු කරගත්තා. චිකන් හදනකොට මම ගොරක තමයි පාවිච්චි කරන්නේ. මොකද චිකන් ටිකක් බුරුල්ලට වගේ තියෙන නිසා ගොරක වලට චුට්ටක් හයි වෙනවා චිකන් කෑල්ල. ඊට පස්සේ මම කළු කුඩු ටිකත් ඒකට මේකතු කරනවා. දැන් අවශ්‍ය කරන ටික ඔක්කොම මම මේකට දාලා ඉවරයි. ඊට පස්සේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා ටික වෙලාවක් යනකම් දැන් මේක වහලා තියන්න. ටිකකින් මම ආපහු මේක ඇරලා බලනවා. බලලා ආයෙත් හැන්දෙන් චුට්ටක් කලවම් කරලා මේ චිකන් ටික කොහොමත් විනාඩි 25ක් 30ක් විතර යනකම් ඉස්සර වෙලා ඔයගලන්ට කොහොමද ප්‍රමාණය ලුණු ඇතිද කියලා චුට්ටක් බලා ගන්න කලින් උයලි ඉවර වෙන්න ඉස්සෙල්ලා පස්සේ අපිට පේනවා දැන් මේක ලස්සන පාටකට හොඳට රතු පාට වෙලා චිකන් ටික හොඳට තියෙනවා. දැන් අපි එකට චිකන් ටික හොඳට තැම්බිලා ඉවරයි. දැන් අර ලෑස්ති කරගත්තු පොල් කිරි ටිකත් අපි එකට එකතු කරගන්නවා. මේක තමයි අපි මේ හදාගත්තු චිකන් කරි එක. මේක ඕගලන්ට ඕනම මේන් ඩිෂ් එකක් එක්ක කෑමට ගන්න පුළුවන්. ඕගලන්ට නූඩ්ල්ස් එකක් හදාගත්තත්, ෆ්‍රයිඩ් රයිස් එකක් හරි නැත්නම් නිකන් සුදු බත් එකක් එක්ක වුණත් ඕගලන්ට මේක කෑමට ගන්න පුළුවන්.